අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඉන්දන පිරවුම්හල් අසල යලි දිගු පොලිම් අලෙවි නියෝජිතින් ඉන්දන ඇනුම් නොකිරීම හේතුව බවට තොරතුරු මේ සතියේ ඉන්දන මිල සංශෝධනයක් නැහැ බලශක්ති ඇමති කියයි අපේක්ෂා රෝහලට ලැබුණු ඖෂධ වරායේ සිර වෙයි රටේ දැඩි ඖෂධ හිඟයක් හිඟය ගැන කියන්න GMO ඒ විපක්ෂ නායක හමු වෙයි පාර්ලිමේන්තුවේ ප්‍රමාදය ජනපති කතානායකට දන්වයි ණය ප්‍රතිඋහගත කිරීමට අදාළ තවත් සාකච්ඡා වටයක් අද මේ වසරේ බදු ආදායම් ඉලක්කය 87.5ක් 68.4ක් දැනටමත් හොයලා දීලා ඉවරයි රාජ්‍ය අමාත්‍ය සියඹලා පිටිය කියයි වැටුණු ආර්ථිකය ගොඩගන්න වේදනාත්මක තීන්දුව ගන්න වෙනවා රාජ්‍ය අමාත්‍ය ශිහාන් පවසයි මාස 5ක් ණයක් නැතුව රට ගෙනියන්න පුළුවන් රුපියල් බිලියන 1500ක මුදලට මොකද උනේ පාදයාත්‍රා සහ ජන උද්ඝෝෂණ වලට කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ සජිත් කියයි නීති ප්‍රශ්නයක් නැතිනම් නියමිත දිනට මැතිවරණයේ තියෙනවා මැතිවරණ කොමිසමේ සභාපති කියයි රජෙන් දෙන පොහොර ප්‍රමාණවත් නැහැ ගොවින්ගෙන් මැසිවිලි යුරෝපයේ විශාලතම ගුවන් සමාගමේ අසුර ගුවන් සේවය අද සිට මෙරට ගුවනේ ඉදිරියේදී එයා ෆ්‍රාන්ස් සහ ස්විස් එයා ගුවන් සේවාවත් ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් දේශීය පුවත් ඊයේ දින සිට යලි රට තුල ඉන්ධන පොලිම් දක්නට ලැබෙනවා බොහෝ ඉන්ධන පෙරවුම්හල් වල ඉන්ධන නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ මේට හේතුව පෙරවුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම බවයි පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ මේ අතර මෙම සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නොවන බැවින් අවශ්‍යතාවය සඳහා ඉන්ධන ඇනවුම් කරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අලෙවි නියෝජිතයින්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා බොහෝ ඉන්ධන පෙරවුම් හල්බල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පෙරවුම් හල්බල යලි දිගු පොලිම් නිර්මාණය වී තිබෙනවා දැන් මම ගියා මාලිගාවත්තේ ගියා මාලිගාවත්තේත් පොලිම මේ පංචිගාවත්තේත් පොලිම තියෙනවා මේ මර්දාන සෙඩ් එකෙන් බලනකොට මර්ණාර සෙඩ් එකෙන් පොලිම දැන් මේකටත් ඇවිල්ලා මේකටත් පොලිම තායිත් පොලිම ඇදගෙන යනවා කියන්නේ දෙයියෝ තමයි ඉන්නේ අපිට පොලිම හැමදැනම දැක්ක හැබැයි ඒත් ඉතින් පිටපලත් වල නම් ඉතින් බඩු නෑ කියලා තමයි ආරංචි තෙල් ගොඩක් තැන් වල තෙල් තියෙන තැන් වල පොලිම තිබ්බා ආයිත් ඉතින් ඒ වගේ යුගයක් આવත් පොලිම තියෙන යුගයක් આવත් නම් වැඩක් නෑ ඉතින් මේ මේම ගියා නම් කණ්ඩත් නැති වෙයි දැන් එහෙම ඒ වගේ තත්ත්වෙට තමයි වෙලා තියෙන්නේ මේ රට මම අපි දුකින් දෙනවනේ හරි ඕක මොනාරි එකක් කරන්න බෑ එක්කෝ රනිල් මාත් ඇයින් යන්න ඕනේ නැත්නම් වැඩක් නෑනේ ගොඩක් අමාරුද හැමදාම අපි මේ පොලිමේ තමයි මේ පේන අදත් පොලිම දිගටම පොලිම කිසිම සන්තෝෂයක් නෑ අපිට දැන් මේ හැමදාම පොලිමේ ඉන්න ඕනේ ආයිත් තෙල් පොලිම වල ඉන්නලා තියෙන්නේ අපිට ඉතින් කියන්න තියෙන ඉතින් මේ හොරු ටික අයින් කරලා හොරු ටික අයින් වෙලා හොඳ උගත් තරුණ කොලෝ ටිකක් එන්න ඕන පාර්ලිමේන්තුවට හොරු ටික අයින් වෙන රනිල් වික්‍රමසිංහත් අයින් එන්න ඕන ඒ පාලනේ තරණේ රාජපක්ෂලට කඩ යනවා ආණ්ඩුවක් තියෙන්නේ තෙල් පොලිම තාම ඉවරයක් නැහැ තෙල් තිබුණාට පොලිම ඉවර නැහැ දැන් කෝටා දෙනවා කියන ඔය QR ඒවත් නැහැ ලීටර් පහක් දෙනවා කියන ත්‍රිවිල් වලට ඒ පහ විතරයි තව පහක් දෙනවා කියන ඒවත් නැහැ ඉතින් කියනෝ විතර එකක් කරන වැඩ නැන්නේ තෙල් නැහැ ගොඩක් සෙඩ් වල නැහැ පොලිම තමයි හැමතැනම අලබි නියෝජිතයින් ඉන්ධන ඇනවුම් නොකිරීම මීට හේතුව බවයි කණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් පවසන්නේ අයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ නිසි ක්‍රමයක් නැතුව ඉන්ධන මිල අඩු වැඩි කිරීමේ ක්‍රමවේදයක් පහුගිය දවස්වල තිබුණා ඒ හේතුවෙන් බෙදුම් කරුවන් විශාල අසීරුතාවයකට පත් වුණා ඔවුන් මුල්‍ය වශයෙන් විශාල පාඩු ලබන්න උඩ සිදු වුණා මේ හේතුව මත සෑම බෙදුම් කරුවෙක්ම මේ දැන් මේ වෙනකොට 15 වෙනිදා සහ පළවෙනිදා වෙනකොට ඔවුන්ගේ ඉන්ධන සංචිත වැඩි ප්‍රමාණයක් ඉන්ධන පිරුම්හල් වල ගබඩා කර ගැනීමට කැමැත්තක් නැහැ ඊට පස්සේ හේතුව ඉන්ධන මිල වැඩිවීමේදී ඉන්ධන ඇනෝම් කර තිබුණත් ඉන්ධන පිරුම්හල් වලින් සංස්ථා නිලධාරීන් කරන්නේ එම ටැංකි රථ වලට ඉන්ධන පුරවා තිබුණත් එළියට බෙදා හැරීමක් සිදු කරන්නේ නැහැ ඉන්ධන මිල අඩුවීමත් තුළදී සියලුම ඇනෝම් ඉන්ධන පිරුම්හල් වලට ලබා දීම තුළින් ඉන්ධන පිරුම්හල් හිමියන් විශාල අසීරුතාවයකට පත් වෙලා තියෙනවා ඉතින් මේක නිකන් අර නිකන් මේ සුහුදුවක් තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ නිසා ඉන්ධන පිරුම්හල් හිමියෝ එම සුහුදුවට දැන් හැඩ ගැහිලා ඉන්නවා මේ අතර මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් වන්නේ නැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එමෙන්ම කණිජ තෙල් සංස්ථාවට සහ IOC සමාගමට මෙරට ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවද බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් මගින් පෙන්වා දෙනවා. එම නිසා අවශ්‍යතාව සඳහා ඉන්ධන ඇනවුම් කරන ලෙසද බලශක්ති අමාත්‍යවරයා අලවි නියෝජිතයින්ගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබෙනවා.
යුරෝපයේ විශාලතම ගුවන් සමාගමට අයත් අසූර් ගුවන් සේවය අද සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කළා. යන සංචාරකයන් 335 දෙනෙකු රැගත් එම ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද දිවයිනට පැමිණියා. යුරෝපයේ තියෙන ලොකුම චාටයාලා ඉන්න එක තමයි අසූර්යා කියන්නේ. අද ඉඳන් අසූර්යා එනවා ලංකාවට. අද සිට සතියකට ගුවන් යාන හතක් රුසියාවේ නගර හතරකින් ගෙන එන්න තමයි අපි සූදානම් කරලා තියෙන්නේ. අපි මේ වැඩපිළිවෙල අද සිට මාර්තු 31 වෙනිදා දක්වා ඒ ගුවන් යාන හත සතියකට රැගෙන එනවා. සතියකට සංචාරකයන් 2200ක් පමණ, එහෙම නැත්නම් 8500ක් විතර මාසෙකට මොස්කව් ඇතුළු තවත් නගර තුනකින් රැගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ළමුන් දෙදෙනෙකු ඇතුළු සංචාරකයන් 335 දෙනෙකු සහිත ගුවන් යානාවක් අද දිවයිනට පැමිණුණා. මේ අතර ස්විස් එයා ගුවන් සේවයේද එළඹෙන 10 වනදා සිට ලබන වසරේ මැයි දක්වා සතිපතා මෙරට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කර තිබුණා. ඒ හරහා යුරෝපීය සංචාරකීන්ගේ පැමිණීමෙන් මෙරට ආර්ථිකයට විශාල පිටුවහලක් සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ අතර ප්‍රංශයේ ජාතික ගුවන් සේවාවක් වන එයා ෆ්‍රාන්ස් ගුවන් සේවයේද හෙට සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. අපේ රටේ පවතින්නේ දැඩි ඖෂධ හිඟයක්. බොහෝ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ පවා හිඟයි. පවතින ඖෂධ හිඟය පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වුණා. පවතින ඖෂධ හිඟය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වුණා. රෝහල්වල බෙහෙත් හිඟය සම්බන්ධයෙන් ඇත්තටම අපි අදියර 3ක් පහු කරලා දැන් නරකම තැනට ඇවිල්ලා තිනවා. අපි මුලින්ම කතා කළා මීට මාස 3-4කට ඉස්සෙල්ලා රෝහල්වලට ඇතුළත් වෙන රෝගීන්ට, ඒ කියන්නේ අපි රෝහල්ට ඇතුළත් කරලා ඇඩ්මිට් කරලා ප්‍රතිකාර කිරීමේදී ඒ රෝගීන්ට බෙහෙත් හිඟයක් පිළිබඳ අපි කතා කළා. ඒ රෝගීන්ට දෙන සමහර වෙලාවට මේ දෙන අපි වඩා මිල අධික ඒ වගේ ඖෂධ සම්බන්ධයෙන් අපි කතා කළා. පිළිකා ඖෂධ සම්බන්ධයෙන් අපි කතා කළා. ඒක පළවෙනි අධීරයේදී ඇතිවෙච්ච ප්‍රධානම ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ එහෙමම තියෙද්දී දෙවෙනි අධීර විදිහට අපිට කතා කරන්න සිද්ධ වුණා. සායන වලට එන, කියන්නේ හැම මාසෙම ක්ලිනික් එකට ඇවිල්ලා බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට ඖෂධ නැතිවීම සම්බන්ධයෙන්. ඒතකොට ඒ අධීරත් පහු කරලා ඒ අධීර දෙකම තියෙන අතරතුරෙන් ඒ ප්‍රශ්න දෙකම විසඳෙන්නේ නැතිව තියෙන අතරතුරෙන් දැන් අපිට තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. රෝහල්වල බාහිර රෝගී අංශය, කියන්නේ OPD වල බෙහෙත් නැති තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. අඩු වැඩි වශයෙන් ලංකාවේ සියලුම රෝහල්වල බාහිර රෝගී අංශවල පවා සමහර තැන්වල පැරසිටමෝල් පවා ඉතාම දැඩි හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය එන්න එන්න උඩදුවමින් තියෙන බව අපිට පේන්නේ. මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයින් පිටසක් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා ආධාර ලෙස ලබා දුන් ඖෂධ තොගයක් කොළඹ වරායේ සිර වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. අදාළ ඖෂධ තොගය මාසකට අධික කාලයක් සිර වී ඇති බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ විසින් මීට අදාළ ලිපි ලේඛන මේ දක්වා ඉදිරිපත් නොකිරීම මීට හේතුව බවටයි වාර්තා වුණේ. ඖෂධ හිඟය වගේම රට තුළ මන්ද පෝෂණ තත්ත්වයක් පවතිනවා. මෙය සෞඛ්‍ය අමාත්‍යවරයා පවා පාර්ලිමේන්තුවේදී වරකදී පිළිගත් කරුණක්. ඒ වගේම වෛද්‍යවරුන් බොහෝ පිරිසක්ද මේ පිළිබඳව නිරන්තරයෙන්ම අනාවරණය කළා. හම්බන්තොට සූර්යවැව ප්‍රදේශයේ ජනතාව මන්ද පෝෂණයෙන් පෙළෙන බවට පැවසූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙලෙස වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කිරීම පිළිබඳව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනය අදහස් පළ කළා. අපේ සංවිධානයේට කිසිසේත් ඕනේ නැහැ. ආණ්ඩු එක්ක හේතු වෙන්න ඕනෙත් නැහැ. ආණ්ඩු හදන්න ඕනෙත් නැහැ. ආණ්ඩු පෙරලන්න ඕනෙත් නැහැ. අපි එතන ඉන්නේ. ජනතාව අනතුරකින් බේරා ගන්න හෘද සාක්ෂියට එකඟව කටයුතු කරපු චමල් සංජීව වෛද්‍යවරයාට වැඩ තහනම්කට ලක් කිරීමේ ක්‍රියාව තරයේ හෙලා දකින්නවා. දැන් මන්ද පෝෂණය පිළිබඳව වෛද්‍ය චමල් සංජීව මහත්මයා ඉදිරිපත් කරපු කාරණා වැරදි නම් ඒවා න්‍යායාත්මකව වැරදි කියලා තහවුරු කිරීම හෝ ඒවා පිළිබඳව සංවාදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඇති කර ගැනීම තමයි පළවෙනි වෘත්තීමය භාවිතාව. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට අභියෝග කළ අහනවා, අපි මේ කියන කාරණා අපිට කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාමරවල තියෙන කොයි වටමේසේද ඉඩක් තියෙන්නේ? ඒ මේසවල කවුද මේවා කතා කරන්නේ? ඒ මේසවල කතා කරපු අය හරි දේවල් කතා කරා නම් ඇයි මේ රටේ මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ තවත් සාකච්ඡාවක් අද පැවැත්ුණා.
වැටුණු ආර්ථිකය ගොඩගන්නට නම් වේදනාත්මක තීන්දුව ගැනීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා. අපේක්ෂිත බදු ආදායම් ඉලක්කය 68.4% මේ වන විටත් ළඟා කරගෙන අවසන් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසන්නේ. කෙසේ වෙතත් මාස පහක් කාලයක් ණයක් නැතිව රට ගෙනියන්න පුළුවන් රුපියල් බිලියන 1500ක මුදලකට මොකද උනේ කියලා අද මහාචාර්ය වසන්ත අතුකොරාල ප්‍රශ්න කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ ණය පහසුකමක් වෙනුවෙන් මෙරට රජයේ එකඟතාවලට එළමුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් වෙනුවෙන් මෙම ණය මුදල ලබා දීමට නම් ණය හිමි පාර්ශ්ව සමග ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමකට යා යුතු බවද අවධාරණය කෙරුණා. ඒ වෙනුවෙන් වූ සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. අද දිනේත් ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළ තවත් සාකච්ඡා වටයක් පැවැත්වුණා. මේ අතර දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 18 වාර්ෂික ආර්ථිකය යළි ගොඩනැගීමේදී ගන්නා තීන්දු තීරණ වේදනාත්මකයි. එය රජය නොසලකා සිටින්නේ නැහැ. අවාසනාවන්ත ලෙස යහපත් ඉදිරි ආර්ථිකයක් වෙනුවෙන් මෙවැනි සුප්‍රසිද්ධ නොවන තීරණ ගැනීමට සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අප ළඟා කරගත යුතු ඉලක්ක පෙන්වා දුන්නා. එම ඉලක්ක වෙත ළඟා වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූහොත් ඉදිරි ආර්ථිකය තවදුරටත් අර්බුදකාරී වනු ඇති. දැන් 2022 වෙනකොට අපි කියනවා 915ක් හොයලා දෙන්න කියලා. 87.5ක් වැඩියෙන් හොයන්න කියලා අපි කියනවා බණ්ඩාගාරේ. අපි කියනවා උඩුගම්බලා පිහිනන්න කියලා. සැප්තැම්බර් මාසේ අවසන් වෙනකොට 68.4% මේ අපේ ඉලක්ක වලින් ඔබතුමාලා හොයලා දීලා තියෙනවා. දැන් මේ සැරේ වැඩිම වියදම ජනාධිපතිතුමාවෙන් කළා තියෙන විසර්ජන පනතේ සමාජ සුපසාධනය සඳහා. මේ ඔක්කොම කරන්න මේ ටික එකතු කරලා දෙන්න එපා. පැරණි දේවල් කතා කරගෙන කාර්ය නාස්ති කරනවට වැඩිය අපිට මහවැක්කීමක් තියෙනවා අලුත් ගමනක් යන්න. මාස පහක කාලයක් ණය නැතුව රට ගෙනියන්න පුළුවන් රුපියල් බිලියන 1500ක මුදලකට සිදුනේ කුමක්ද යන පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකොරල ප්‍රශ්න කර සිටිනවා. 2022 ජනවාරි මාසයේ මුල වෙනකොට රජයේ සතු මුළු ණය ප්‍රමාණයට වඩා 2022 අප්‍රේල් මාසයේ අග වෙනකොට රුපියල් බිලියන 5720ක වගේ වැඩිවීමක් පෙන්නුම් කරනු ලබනවා. දැන් මේ ණය ප්‍රමාණයට අමතරව රජයට ඍජුවම ලැබිලා තියෙනවා ආදායමක් රුපියල් බිලියන 630ක. දැන් මේ රජයේ ණය ප්‍රමාණය සහ ආදායම කියන දෙකම එකතු කරාට පස්සේ රුපියල් බිලියන 6300කට වඩා වැඩි ප්‍රමාණයක්. රජය බිලියන 1150කට විතර ආසන්න මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. රාජ්‍ය ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට මේ සියලුම රජයේ වියදම් ඇතුළත් කරුත් අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 2500 අතර ප්‍රමාණයක්. මේ බිලියන 3000 අඩු කරාට පස්සේ තවත් රුපියල් බිලියන 3200කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි වෙන්නට ඕනේ. එහෙනම් ඒ මුදල් රජයේ account වල නැත්නම් රජයේ ගිණුම් කරණය තුල කොහේ හරි තියෙනවද කියන කාරණේ අපි බැලුවා. අපිට එහෙම හොයාගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. රුපියල් බිලියන 1500ක් කියන්නේ කිසිදු ආකාරයේ ණය ගන්න නැතුව මුදල් රජයට නොලැබුණත් රටේ ආර්ථිකයේ මාස 5ක වගේ පමණ කාලයක් ඉදිරියට ගෙන යන්න පුළුවන් මුදල් ප්‍රමාණයක්. එහෙම මුදල් ඉතිරි වුණා නම් අපිට ඉහළ බදු ප්‍රමාණයක් යන්න ඕනෙත් නෑ, ණය ගන්න ඕනෙත් නෑ වෙන රටවල් වලින්. අපිට පුළුවන් මාස 5ක කාලයක් කිසිදු ප්‍රශ්නයක් නැතුව මේ ආර්ථිකය මෙහෙවන්න. පාර්ලිමේන්තුවේ ප්‍රමාදයක් ගැන අද ජනාධිපතිවරයා කථානායකවරයාව දැනුවත් කර තිබෙනවා. ඒ ලිපියක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කථානායක මහින්දයාපා අබේවර්ධන වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙමින් අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බවයි එහි දැක්වෙන්නේ. මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා අතර බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව යනුවෙන් වූ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාපත් කිරීමට යෝජනා වී තිබුණා. කෙසේ වෙතත් ඒ මෙතෙක් සිදුව නැති බවයි ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට පෙන්වා දී ඇත්තේ. එසේම ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් 5 දෙනෙකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනාද ක්‍රියාත්මකව නැති බවද එහි දැක්වෙනවා.
පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17ක් පිහිටුවේ යුතුවත් මෙතෙක් ඒ සඳහා සභාපතිවරු පත්කර නැති අතර ආංශික කාරක සභා සඳහා පත්කළ යුතු තරුණ නියෝජිතින් තෝරාගනු ලබන ආකාරය හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් නිර්ණායක සකස් කිරීම සිදුව නැති බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. අදාළ කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම් දී ඇත්තේ. නීතිමය ගැටලුවක් ඇති නොවුණහොත් නියමිත දිනට පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා පවසනවා. එනුවරලිය පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඡන්දය තියන්නේ නියමිත දිනේට මාස 6කට පෙර ඡන්දය පැවැත්වීමේ හිමිකමක් කොමිෂන් සභාවට ලැබෙනවා. මේ අවුරුදු සැප්තැම්බර් 20න් පස්සේ නීතිමය ව්‍යවස්ථාපිත හිමිකමක් කොමිෂන් සභාවට තියෙනවා. ඒ වගේ ව්‍යවස්ථාපිත කාර්යයක් අපට තියෙනවා මාර්තු 20ට පෙර ඡන්දය පැවැත්වීම. කොමිස් සභාව හැටියට අපි ආණ්ඩුම ව්‍යවස්ථානුකූල හා මැතිවරණ නීතියන් ව්‍යවස්ථාපිත වගකීමක් තියෙන ඉෂ්ට කරන්නේ. මේ කොමිස් සභා අපේක්ෂාව ඒ ව්‍යවස්ථාපිත වගකීම ඉෂ්ට කරන්නේ. ඉතින් මේ ව්‍යවස්ථාපිත වගකීම ඒ දිනේට ඉෂ්ට කරන්න වෙනත් ව්‍යවස්ථාපිත බාධාවක් ආවේ නැත්නම් ඒක ඉෂ්ට කිරීම තමයි ඒ දිනේට කොමිස් සභා අපේක්ෂා. 20/23 මාර්තු 20ට පෙර ඒ ඡන්දය පවත්වන දිනය නියම කරන්න ඕනේ. එයින් එහා යන්න බෑ. ඒක තමයි ඉතාමත් පැහැදිලි නීති තත්ත්වය. දැන් රජයට සේටමට ඕන වෙලා තියෙන්නේ මේ මැතිවරණය කල්දා. ඒ තමයි රජයේ ප්‍රමුඛ අරමුණ. පැහැදිලි හේතුවක් නිසා. ඡන්දය තියපු ගමන් හැමෝටම පේනවා කොච්චර විතර සහයෝගය දීලා ජනතාවට ලැබෙන්නේ මේ රජය සමග. අත වශයෙන් මම විශ්වාස කරනවා 120ක්වත් ජනතාවගේ සහයෝගයක් මේ රජයට ලැබෙන්නේ නැහැ. පාගමන් සහ විරෝධතා පැවැත්වීමට කිසිවෙකුගේ අවසර අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඊයේ දවස වෙනකන් බොහෝ දෙනෙක් බයේ හිටියේ පාරට බැහැලා පාදයාත්‍රාවක් යන්න රජයෙන් අවසරය නොලබා. පාදයාත්‍රා යන්න ජන උද්ඝෝෂණ කරන්න කාගෙන්වත් අවසර ඕනේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මාන වෛද්‍යවාසිකම් පිළිබඳව මූලික අයිතිවාසිකම් පිළිබඳව පරිච්ඡේදයේ තියෙනවා. ඒක මිනිස් අයිතිය. ඒක පුරවැසියන්ගේ අයිතිය. ඊයේ දවසේ අතිවිශිෂ්ට ජයක් ලැබුවා. අවසර ගත්තෙත් නැහැ කාටවත් කියන්න ගියෙත් නැහැ. මෙතෙක් කල් රටේ අතිමහත් බහුතරයකට අහිමි වෙලා තිබුණු මූලික අයිතිවාසිකමක් ඊයේ දිනේ අපි දිනාගත්තා. අපේ ගෙවල් වලට කාර්යාල වලට පොලිසියේ නිලධාරී මහත්තයෙක් ලියුම් එව්වා මේ කරන වැඩේ නීති විරෝධී කියලා. මෙන්න මට ආපුලියු. මේ ගමන අපි යන්න ඕන පියවරෙන් පියවර අදියරෙන් අදියර. මේක අවසානයක් නෙමෙයි මේක පටන් ගන්න. ඊයේ දින පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන්. රජය දැන් හොඳටම බය වෙලා හමුදාවත් යොදලා තියෙනවා. අපි කියනවා මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. මේගොල්ල බලන්නේ සියලු විරෝධතාවයන් තර්ජනයෙන් මර්ධනය කළා, හමුදා බලයෙන් පොලිස් බලයෙන් මර්ධනය කළා, ජනතාවගේ කටවහන තමයි මේගොල්ල බලන්නේ. අපි ඒකට අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. විපක්ෂ නායකවරයාට හූකීම සම්බන්ධයෙන් කනගාටු වෙන්න ඕනේ. මොකද මේ ඒ විපක්ෂ නායක ධූරය තියෙන වටිනාකම නිසා. ඊයේ රැස්වීමිනුත් තේරුනේ ජනතාව කොතනද ඉන්නේ කියන එක. බහුතරය පිළි අරගනිමින් යනවා මේ ප්‍රශ්නවලට ආර්ථිකය හදන්න මේ එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන එක අද පිළි අරගෙන යනවා. ඒකයි පේන්නේ. ඊයේ මරදානේදී පවත්වන්න තිබුණ ഘോഷණයට සියලු ලෑස්ති වෙනකොට ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන විශාල පාර්ශවයක් මේ උද්ඝෝෂණයට විරුද්ධව දිගින් දිගටම ඔවුන් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඒ වගේම විපක්ෂයේ කියලා කියාගන්න කණ්ඩායමුත් මේක කඩාකප්පල් කරන්න ඔවුනුත් යම්කිසි දායකත්වයක් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේක ලබා දුන්නා. ඒක අපේ ප්‍රධාන ජයග්‍රහණයක් බවට ඊයේ පත් වුණා. ඒකයි මම හැමදාම කියන්නේ මේ වෙලාවේ රට ගැන හිතලා මේ පක්ෂ ගැන හිතන්නේ නැතුව හැමෝම එකව වෙලා රටේ උන්නතිය සඳහා කටයුතු කරන්න ඕනේ. අභියෝග බාර ගන්න බැරි නායකයෝ පක්ෂ නායකයෝ මහපාර්ට මිනිසුන් එකෙන්දලා මිනිසුන් අමාරු දෙමිල්ලන්නේ මේ කරන්නේ. මෙවර මහකන්නේ වී වගාව වෙනුවෙන් ඉන්ධන බවුසර දසදහසකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. මේ අතර රජය ලබා දෙන පොහොර වී වගාවට ප්‍රමාණවත් නොවන බවයි ගොවීන් පවසන්නේ. මීට පෙර යල මහ වශයෙන් සිදු කෙරුණු වී ගොවිතැන දැන් සිද්ධ වන්නේ හිතු හිතූ වෙලාවට. රජයෙන් පොහොර දුන්නොත් වගා කරනවා කියලා ඇතැම් ගොවීන් පවසනවා. මේ විදියට නිසි කාල වේලාවක් නැතිව වගා කටයුතු සිදු කරපු නිසා පසුගිය දවස්වල වැහපු වැස්සෙන් ඇතැම් ප්‍රදේශවල වී වගාවට හානි සිද්ධ වුණා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ගොවීන් දැන් මීළඟ කන්නයට සූදානම් වනවා. වී වගාවට රජය ලබා දෙන යූරියා කිලෝ 14 ප්‍රමාණවත් නොවන බවයි ගොවීන් පවසන්නේ. දැන් මේ අතරේ පොහොර කිලෝ 10ක් 15ක්
පන්තිලවල අපි මොනව කරන්නේ? අතේ සල්ලි තියනවා නම් දීලා කඩේකට දීලා ගන්නවත් කඩේකට දාන්නෙත් නෑ. වී වගාව සඳහා මෙවර මහකන්නයට ඉන්ධන බවුසර් 10909ක් අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙහිදී බිම් සැකසීමට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලීටර් මිලියන 40ක්, අසනු නෙලීම් වෙනුවෙන් අවශ්‍ය වන ඩීසල් ප්‍රමාණය මිලියන 32ක් ලෙසටද ඇස්තමේන්තු ගත කර තිබෙනවා. දැනට ගොවීන්ට ඉන්ධන ලබා දීම 95%ක්ම සාර්ථක වෙලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපි ණය ආධාර ඉල්ලා සිටියා පොහොර ටික ගන්න. ඒකට අපිට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඒ අතරේ ඉන්ධන ලීටර් මිලියන 10.6ක් අපිට පරිත්‍යාගයක් විදියට චීනෙන් ලැබෙනවා. ගොවීන්ට අස්වනු නෙලීමට ඒ ඉන්ධන අපි නොමිලේම ලබා දෙනවා. පොහොර නැවක් 6 වෙනිදාට පිටත් වෙනවා. තව සති දෙකක් වගේ ඇතුළත යූරියා නැවකුත් එනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.